ුවන්දුවේ පුතේ ඊසිලන්ෙක් YouTubeු් චනැල් එකට ඔබවා ආදරයෙන් පිළිගන්නවා. චැනැල්ල එකට එන සියල්වඩියෝස් බැලීමට සබස්ක්‍රයිබ් බට්න එක ප්‍රෙස් කරලා ලයි්‍ය එක අදදාන්නත් තමතක කරන්න එපා! සුබ දවසක්දේ පුති. අපේ යහපැවැත්ම පාඩමි තවත්ව ඔයාලට වැද්දගත් පනිවිඩයක් තියෙන කොටසක් තමයි මං අදහරගෙන ආවි. මං අද ඔයාලට ලස්සන කතන්දරයක් කියන්න යන්නේ. ඔන්න... හොඳටහගනින්නකෝ. ඉස්සර කාලෙක දුවේ පුතේ වටු ඇද්දෙක් හිටිය. දවසක් වටු වැද්දා වටු කුරුල්ල අල්ලන්න දැලක් දැම්ම. වටු කුරුල්ලු බයෙන් කෑගෙහුවක්. අනේ පවුනේද ඔය වෙලාවේ වටු කුරුලු රංචුවේ නායකයා කුරුල්ලන්ට හොන්ද අදහසක් කිව්වා. පුංචි වුනත් අපි එකතු වෙලා මේ දැල සවගෙන යම කියලා. ඉතින් මේ කුරලු රංචුව දැල ඔසවගන ගිහින් ගහක පැටලුව කුරුල්ලො ඔක්කොමලා බේරුණ ඒත් පුතේ ඊට පස්සෙ දවසකත් වැද්දගේ දැලට වටුකුරුල්ලො අහුුණ එදා මේ වටුකුරුල්ලො නන්රඩු වෙලා නායකයා කියන එකම දෙයක්වත් ඇහුවනෑ. කවුරුත්ම දැල ඉස්සුව නැහැ වටු වැද්ද වටුකුරුල්ලො ඔක්කොමල්ලගත්තා බලන්න පුතේ මේ වටුකුරුල්ලෝ සමගි වෙලා තමන්ගේ නායකයා කියනද ඇහුවනම් වටුවැද්දගෙන් බේරෙන්න්න තිබ්බනේද. කණ්ඩායමකට අපි නායකයෙක් පත් කරන්නේ බුද්ධිමත් හරිතීරණ ගන්නපුළුුව තමන්ගේ කණ්ඩායමට ආදරය කරන කෙනෙක්. ඉතිං චුටිදුවේ පුතේ ඔය අලත් නිවරදි නායකයෙකුට අවරත වෙන්නේ ඉගැනගන්න ඕන. මං අද ඔයාලට, විනෝධ ජනක සෙල්ලමක් කියයා දෙන්න යන්නේ. බලන්න ඔයාලට හැකි පමණින් ගෙදර කීප දෙනෙක් එකතුකරගන මේ සෙල්ලම කරන්න පුළුවන්ද කියලා. වාලග ගෙදර ඉන් අයියා අක්ක නංගි මල්ලි තෙක්ක මෙිදුර තියෙන තැනකට යන්නකෝ. එත්තනින් ඔයාල කැමති කෙනෙක් නායකෙක් වෙන්න. නායකයාාවේ මෙන්න මේ වගේ දේවල් ටිකක් කරන්න. අත්තවනන්න... උඩ පනින්න කැරකෙන්න ස්ථාරාවෙක් වගේ පනින්න තව ඔයාල කැම්මති කැමති දේවල් ටිකක්. හැබැයි ඒ කරන දේවල් කණ්ඩායමේ අනිත් අය අනකරණය කරන්න ඕන. මේ වගේ හැමෝම මාරුවවි නායකයා වෙලා බලන්නකෝ ඔයාලට හරිම විනෝධයක් දැනී. එහෙනම් පුතේ තවත් ලස්සන පාඩමකින් හම්ම වෙනකක් කිීච ගිහින් එන්න පරිසමිඟඉන්න. you